නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිවේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තම් වේදි තම්බෝ විඤ්ඤුහෙති ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං ජත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්කිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවා ගුවන් දීඝවාපි චේතියං ච මුතියංගනං තිස්ස මහා විහාරං ච බෝධින් මරිෂවට්ටියං ස්වර්ණමාලි මහා චෛත්‍යං තුපාරාම භයාගිරින් ජේතානං සීල චෛත්‍යං තථාගාචර ගාමකං ඒතේ සූල සඨානානි අහං වන්දාමි සම්බදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින් තස්ස ශ්‍රීපාද සරෝවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පම් ප්‍රසන්න මధుරං සුභං පානීය මේතම් භගවා පතිගන්හාතු මුත්තමම් බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්දං සරණං ගේමං බුද්ධෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං ඛේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං ඛේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්
නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් හේතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ සී උග්ගෝසයුම් දේව ඝනාපසන්නා හේතේන සච්චේන ජයස්සු මහියම් දස බල සීලම්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු දස බල බුදුන්නම් සෙල් මුදුන තින් මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කොටති සතතින් අරියටගි මග සිලිලින් සිහිල්ලූ නිතිසුව දෙන ජිනවදන් ගඟ බූකල් ගලාවා සෞසතන් සනහා සාදු 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 හොඳයි සාදු දෙදහස් විසි දෙක වසරේ තුන්වෙනි මාසේ හයවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි ජීවිතයේ බොහෝ ධර්මානුශාසනාවන් ලබාගෙන තියෙනවා. ඒ ලබාගෙන තියෙන ධර්මානුශාසනාවන් වලට මේ ධර්මානුශාසනාවනුත් එකතු පහදු කරගෙන ජීවිතේ පරිපූර්ණ කරගන්නයි උත්සාහ කරන්නේ. හරියට පින්නතුනේ ගෙයක් හදාගෙන යනවා වගේ. දැන් වයසට ගියපු පින්නතුණන් අපි කල්පනා කරන්නේ ගේ සම්පූර්ණයෙන්ම හදලා අපි කීමට කියන්නේ අර ෆිනිෂින් කරන්න තියෙනවා කියලා. අන්න ඒක කරමින් ඉන්න අය, කියන්නේ තව ටිකක් හොඳ ටයිල් අල්ලලා හොඳට කර්ටන්ස් ආදී ඒවා දාලා තව තව තියෙන අඩුම කුඩුම දේවල් එකතු කරන එකට අපි කියනවා අවසානයක් දකින්නට කටයුතු කරනවා කියලා. අන්න ඒ වගේ වැඩක් කියලා අපි හිතනවා වයසට ගියපු පින්නතුන්ගේ ක්‍රියාවලිය. ඉතින් හැම කෙනෙක්ම ජීවිතේ ගෙයක් හදනවා. ඒ වගේ තමයි ජීවිතේ ආධ්‍යාත්මික අවබෝධය හදනවා කියලා කියන්නේත් ඒ වගේ දෙයක්. සමහර උදවිය මුළු ජීවිත කාලෙම ගේ හදනවා. ඒත් ගේ හැදිලා ඉවර නැහැ. හැබැයි සමහර උදවිය මාස තුනෙනුත් ගෙවල් හදලා පදිංචියටත් එනවා. දැන් මේ ධර්ම මණ්ඩපය හදන්නත් ගියේ මාස තුනයි. මේ පින්වත් චන්දන තිස්සේරා මැතිතුමන් ඇතුළු ඒ පවුලි පින්නතුන් මාස තුනෙන් හදලා ඉවර කළා. ඒ වගේම සද්ධර්මය තේරුම් ගන්න මට හරියට නුවණට වැටහිලත් මාස තුනයි ගියේ. මාස තුනෙන් අවබෝධය කරලා අනුශාසනා කරන්න පටන් ගත්තා. ඉතින් සමහර උදවිය ඉන්නවා පින්නතුනේ ඒක අවුරුදු ගණන් හදනවා. සමහර අය ජීවිත කාලෙම හදනවා ගේ ඒත් ෆිනිෂ් කරගන්න බෑ. ඉතින් තමන් කල්පනා කරලා බලන්න ඕන තමන් දැන් හදාගෙන එන ආධ්‍යාත්මික ගෙදර මොන මට්ටමේද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ උපමා කළානේ
වහල කැඩිච්ච ගයක්ද තමන්ට තියෙන්නේ ජනල් දොරවල් කැඩිච්ච ගයක්ද තියෙනව ශක්තිමත්ව ලස්සනට තියෙන ගයක්ද තියෙන්නේ කියලා බලන්න කිව්වා ලෝභ ද්වේෂ මෝහ ආදීන් තෙමෙනවා නම් තමන්ගේ හිත වහල කැඩිච්ච ගයක් හැටියටයි බුදුහාමුදුරු සලකන්නේ දැන් මේ මොහොතේම පරීක්ෂා කරලා බලන්න ඕන තමන්ගේ හිත වහල කැඩිච්ච ගයක්ද ගයක් හදාගන්නේ මිනිස්සේ සුව පහසුවෙන් ජීවත් වෙන්න හිතක් හදාගන්නේ මිනිස්සේ සුව පහසුවෙන් ජීවත් වෙන්න දැන් ඔබ සුව පහසුවෙන්ද ජීවත් වන්නේ දැන් මේ මොහොතේ බලන්න ඕන මේ ඉන්න විදිය මේ හිතන විදිය මේ ජීවත් වෙන විදිය මට සුව පහසුව දනවනවාද සුවපහසුව දනවනවා නම් ඔබේ ආධ්‍යාත්මික නිවස ඊටාම සුපෝගි භෝගී නිවසක් භෞතික ලෝකෙත් සමහර මිනිස්සු පැල්පත්වල ඉන්නවනේ සමහර මිනිස්සු මන්දිරවල හිටියත් ආධ්‍යාත්මික වශයෙන් පැල්පත්වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා සමහර පැල්පත්වල සිටියත් ඒ මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් මන්දිරවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා වඩා වැදගත් වන්නේ ඔබ භෞතික ලෝකයේ මන්දිරයක සිටීම නොවේ ආධ්‍යාත්මික ලෝකයේ මන්දිරයක් සාදා ගැනීම ආධ්‍යාත්මිකව මන්දිරයක් සාදා ගැනීම දවසින් දවස කුසල් දහම් එකතු කර ගන්න උතුම් ධර්ම කරුණු අවබෝධයෙන්ම ජීවිතයට එකතු කර ගන්න උතුම් ගුණධර්ම පුරුදු පුහුණු කරන්න. ගුණධර්ම පුරුදු පුහුණු කරනවා කියලා කියන්න පින්නතුනේ. උපමා කළොත් තමන්ට තියෙන කරදරයක් පීඩාවක් පීඩා දෙන දෙයක් ජීවිතයෙන් අයින් කර ගැනීම තමයි ගුණධර්මයක් පුරුදු කරනවා කියලා කියන්නේ. අගුණ ධර්මයක් කියලා කියන්නේ පින්නතුනේ අජීර්ණයක් වගේ දෙයක්. අපි කවුරුත් කැමති නේ අජීර්ණයක් සනීප කරගන්න. අසනීපයක් සනීප කරගන්න කවුද අකමැති? එහෙමනම් මානව ධර්මයේම මානව සත්වයා ස්වභාවයෙන්ම ගුණධර්ම පුරුදු කරන්නට කැමති. මානව ස්වභාවයෙන්ම සත්වයා නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න කැමති. මානව ස්වභාවයෙන්ම සත්වයා නිවීමෙන් ජීවත් වෙන්න නිවන් දකින්න කැමතියි. නමුත් සත්වයා කැමැත්ත එසේ වුවත් සත්වයාගේ දිවි පැවැත්මේදී සත්වයා ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා වාගේම
ආධ්‍යාත්මිකව පවතින ලෙඩ රෝගවලට මේ සත්වයා හසු වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්නේවට හසු නොවි ජීවත් වෙන එක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ තමන්ගේ ජීවිතේ හදන්න ඕන, මේ මොහොතේ ඉඳලම හදන්න ඕන. කොහොමද හදන්නේ? දිට්ටි මතින්ම තියෙන මේ සිත ඒව නැවත නැවත නොකරන බවට අදිෂ්ඨාන කරගන්න ඕන. අන්න ඒකට කියනවා හදා ගන්නවා කියලා. කමා කරගන්නවා කියන්නේත් ඒක. කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයන් කමමේ බන්තේ. කමා කරගන්නේ බුද්ධ ශාසනේ තමන් ඒ වරදේ නැවත නොපිහිටන බවට අදිෂ්ඨාන කර ගැනීම තමයි ශාසන ධර්මයේ තියෙන කමා කර ගැනීම. එහෙම නැතුව පුජ්‍යලයක් විසින් සමාව දීම නෙමෙයි. දැන් වෙන ආගම්වල තියෙන එහෙමනේ, පුජ්‍යලයක් විසින් කවුරු හරි කෙනෙක් විසින් පෞසෝදනවා, කාට හරි කමා කරනවා, සමාව දෙනවා, එහෙම දේවල් තියෙනවා පුජ්‍යලයක් පුජ්‍යලයකට. බුද්ධ ශාසනයේදී තියෙන්නේ තමන්ම තමන් අදිෂ්ඨාන කරගන්නවා. නැවත මේ දෘෂ්ටියේ පිහිටන්නේ නැහැ, නැවත මම මේ සංකල්පයේ පිහිටන්නේ නැහැ, නැවත මේ විදිහේ සිත පිහිටවන්නේ නැහැ කියලා තමන්ම තමාගේ ආධ්‍යාත්මයෙන් අවබෝධයෙන්ම අදිෂ්ඨානයක් පවත්වා ගැනීම, අදිෂ්ඨාන කර ගැනීම සහ පවත්වා ගැනීම. ඒකට කියනවා සංවරය, ආයතක සංවරය, මානසික සංවරය. මේ විදිහට පින්නතුනේ මිනිස්සෙක් සතුව පවතින රෝග පීඩාදිය ආධ්‍යාත්මික ලෙඩ රෝග ටික සුවපත් කරගෙන සුවපත් කරගෙන යනකොට ඒකාන්ත වශයෙන්ම ජීවිතයේ සුවපත් වූ ආධ්‍යාත්මික සුවපත් වූ ජීවිතයක් ළඟා කරගන්නට හේතුභූත වෙනවා. ශාරීරික නිරෝගී භාවයත් ආධ්‍යාත්මික නිරෝගී භාවයත් දෙකම සම්බුද්ධ ශාසනයේදී ප්‍රාර්ථනා කළා. බුදුහාමුදුරුවෝ පෙන්වපු මාර්ගයේදී අපිට දක්නට ලැබෙනවා ආයුවන්නෝ සුකම්බලං, ආයු වඩකෝ, ආයුෂ වැඩෙන්න ඕන. එහෙමනම් ලෞකික ලෝකෝත්තර පරමාර්ථ දෙකම බුදුජානන් වහන්සේලා අපේක්ෂා කළා. දිනුවානම් දෙලවම දිනුවාමය කියලා සඳහන් වෙන්නේත් බණපදවල එහෙමයි. දෙලවම දිනපු මිනිසෙක් බවට පත් වෙන්න ඕන, සාර්ථක පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. අපි හැමෝම පින්නතුනේ තරන්නමේ අපි කවුරු ආදර්ශමත් පුජ්‍යලයේ බවට පත් වෙන්න ඕන. තමන්ට කියන්න හැකියාවක් තියෙන්න ඕන තව කාට හරි මම ආදර්ශයට ගන්න. බොරුවට නෙමෙයි, අව්‍යාජ ලෙස නෙමෙයි, තමන්ටම ඇත්තට මෙහෙම කියන්න හැකියාවක් තියෙනවා නම් ඒ මිනිස්සයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඇත්ත වශයෙන්ම තමන්ව ආදර්ශයට ගන්න, මේ මාව ආදර්ශයට ගන්න කියලා කියන්න පුළුවන් නම් තව කෙනෙකුට බලන්න ඔබට හැකියාවක් තියෙනවද කියලා.
කල්පනා කරලා බලන්න. අපේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා, තරුණ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම කිව්වා ඒ හාමුදුරුවෝ කියන්නේ ඒ හාමුදුරුවන්ව ආදර්ශයට ගන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් අපි අහනවා ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ? ඉතින් හාමුදුරුවෝ හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් නේ, ඇයි එහෙම කියන්නේ කියලා. නෑ නෑ ආශිවතුනි, අපි මාව ආදර්ශයට ගන්න එපා කියනවා. ඒක උන්වහන්සේ තුලින්ම ඇතිවෙච්ච, මනස තුලින් ඇතිවෙච්ච සිද්ධියක් නිසා හරි, ඒ හාමුදුරුවෝ විසින්ම දක්වන සංකල්පය මොකක් හරි හොඳ නැති නිසා හරි වෙන්නේ තිනේ කියන්නේ තමන් ආදර්ශ. එහෙමයි ඉන්නෝ සමාජය ඕන තරම් ඉන්නෝ. අපිට ওই සමහර බීම් අතින් එහෙම ඉන්න සීයලක් මුත්තල වගේ කට්ටිය ඔය ඉන්නේ තැන් තැන් වල. ඒගොල්ලෝ සමහරලාට කියලා දෙනවා මේ ආදර්ශයට ගන්න එපා අපිව. මොකද ඒගොල්ලෝ දන්න, ඒගොල්ලෝ වැටිලා තියෙන විශාල වලක දැන් ඒකෙන් ගොඩ එන්න බෑ. නමුත් අනිත් අයට කියනවා ආදර්ශයට ගන්න එපා කියලා. එහෙමනම් බලන්න ජීවිතේ කොච්චර අපහසුද මේ මාව ආදර්ශයට ගන්න කියලා කාට හරි කියන්න පුළුවන් නම්. ඔබට කියන්න පුළුවන්ද ඔබේ දරුවට? එහෙම නැත්නම් තවත් යාළුවෙකුට, යෙහෙළියකට, සහෝදරයෙකුට, සහෝදරියෙකුට මේ මාව ආදර්ශයට ගනිල්ලා. එහෙම බැරි නම් ඔබ තාම සම්පූර්ණ වෙලා නැහැ, පරිපූර්ණ වෙලා නැහැ. තේරුණා නේද? තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් නම් මටත් කියන්න පුළුවන් මාව ආදර්ශයට ගන්න කියලා. හැබැයි කායික නිදුක් නිරෝගී සුවපත් භාවය පැත්තෙන් බැලුවාම නම් මට කියන්න බෑ මාව ආදර්ශයට ගන්න කියලා. මේ ඒ නිවැරදි නිදුක් නිරෝගීව ඉන්න වත් පිළිවෙත් වැඩ පිළිවෙල ටික සිද්ධ වෙන්නේ නැහැ. වාදිනුපරහට තමා සම්මතේ පිටානේ තියෙන්නේ. එතකොට මට බැරි බැරි කොටස මට කියන්න බෑ මේ ටික ආදර්ශයට ගන්න කියලා. ඒත් මගේ දර්ශනය තුළද නම්, ඥානය තුළ නම්, ආධ්‍යාත්මය තුළ නම් මට කියන්න පුළුවන් මාව ආදර්ශයට ගන්න කියලා. මොකද හේතුව ඒ පරිපූර්ණ මාර්ගය. පරිපූර්ණ දර්ශනයක් ඒක. එහෙනම් තමන් ආදර්ශමත් පුජ්‍යලේ බවට පත් වෙන්න ඕන පින්නතුනි. මාර බලවේගය කියලා කියන්න පින්නතුනි හරි ශක්තිමත් බලවේගයක්. මට ඒක නූතනයට එකතු කරන්න හිතනවා. ඒ රටවල් වලට කරන අපහාසයක්වත් අගෞරවයක්වත් නොවේ. මේක ධර්මයේ විග්‍රහ කිරීම සඳහා භාවිතා කරගන්නා වූ වචන දෙකක් පමණයි. අපි හිතමු ශක්තිමත් බලවේගය. මාර බලවේගය හරි ශක්තිමත් බලවේගයක්. පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේදී ආපු මාර බලවේගයේ තියෙන ඝෝර භයංකාර තත්වය. ඒක හරියට ෘෂයන් හමුදාව වගේ කියලා අපි හිතමු. ඔබ අහිංසක මීපැඩියෙක් වගේ, යුක්‍රේන් ජනාධිපති වගේ කියලා හිතමු. පොඩි ආයුධ ටිකක් තියෙනවා නම් තමයි, ඒ කියන්නේ ඔබේ යම් කිසි වීරියක්, ශ්‍රද්ධාවක්, බලයක් තියෙනවා තමයි, අර එන යුද ටැංකියකට දෙකකට තුනකට ගහලා බිම දාගන්නවා තමයි. ඒ පින්නතුන එකක් බිම දානකොට තව දහයක් එනවා. ඈ එක යුද ටැංකියක් විනාශ කරනකොට තව සීයක් එනවා. ඉතින් කොහොමද මේ මාර බලවේගයට මුහුණ දෙන්නේ?
ඔබම කල්පනා කරොත් මේ මොහොතේ තමන් යුක්‍රේන් ජනාධිපති කියලා මේ වගේ යුද්ධමය තත්ත්වයක් එද්දී මේ වගේ බල ආක්‍රමණයක් එද්දී ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියලා අදහසක් ගන්න ඕන සිතුවිල්ලක් ගන්න ඕන කල්පනා වෙන්නේ නැහැ කියලා කියන්න බෑ ඒක කොහොම හරි කල්පනා කර ගන්න ඕන මෙන්න මේ වගේ තමයි පින්තුනි මාර බලවේගයකින් බේරෙන්න සංසාර බලයෙන් බේරෙන්න ඔබට මහන්සි වෙන්න සිද්ධ වෙන විදිය මෙන්න මේකට තමයි කියන්නේ පින්තුනි සම්මර්ෂණ ඥානය විචාරශීලී බුද්ධිය විදර්ශනා මාර්ගය ආදි වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ ගවේෂණයට මෙතෙන්දී අපි කොහොමද හිටගන්නේ කියලා හරි වැදගත් ඇයි මාර්යා යම් කිසි ආක්‍රමණයක් කරන්නේ එයා මොකක් හරි මතක් කරගෙන අතීත අයිතිවාසිකම දැන් නූතනේ මේ යුද්ධ සිද්ධ වෙන්නේත් එහෙමයි පෙර අයිතිවාසිකම මතක් කරගෙන තමයි එන්නේ අපිට පෙරව අයිතිව තිබ්බා ඒක අයිති කරගන්න ඕන එහෙනම් මාර්යා ඔබේ පස්සෙන් එලවන්නේ මාර්යාට මොනවා හරි අයිතිවාසිකමක් ඇතිනේ ඔබත් එක්ක මාර්යාට අයිතිවාසිකම් තියෙනවද නැද්ද ඉස්සර මිනිස්සු මේ දහම හොඳටම දන්නවා ඒ දන්න නිසා රස්තියාදුකාරය වුණත් ඩෝක්කාරය වුණත් තමන්ගේ පපුවේ තමන්ගේ කොන්දේ තමන්ගේ අතේ ගහගත්තා පච්චයක් මරුවා සමග වාසය කියලා. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. එහෙමනම් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මරුවා සමග තමයි වාසය වෙලා තියෙන්නේ. සතුන් මරන්න, ගහකොළ මරන්න මිනිස්සු මරන්න මේ මුළු ලෝකෙම මරන්න තමයි ඉගෙනගෙන තියෙන්නේ. දැන් පින්නතුනි මේ නූතනේ ඉන්න පොඩි ළමයා පවා කම්පියුටරෙන් පවා ඉගෙන ගන්න මරන්න. අර ගේම් ගහනවා කියලා ඉගෙන ගන්න වෙඩි තියාගෙන යන්න ගුවනින් පොළවෙන්. ඒක තමන්ගේ චිත්‍රයක් හැටියට මනස ඇතුළට එනවා පින්නතුනි. මොකද්ද? වෙඩි තියෙන එක මරණක එනවා. ඉතින් මේ අපේ ඉන්න මේ සමාජ ජෙනරේෂන් එකට වඩා ඉස්සරහින් තමයි ඔය රුසියානු යුක්‍රේන් වගේ ජෙනරේෂන් එකේ හිටියේ ඇඩ්වාන්ස් එක තාක්ෂණේ. ඒගොල්ලෝ අපිට වඩා කලින් මේ දේවල් ඒ කාලේ පුරුදු වුණා මරන්න ගන්න. ඉතින් ඒ මිනිස්සුන්ටම ඒ ගේම් ෂෝ එක ලයිව් බලන්න ආස හිතුණා. මොකද ආධ්‍යාත්මිකව කාලයක් පුරුදු පුහුණු වෙවි වෙවි යන දෙයක් ඒක ප්‍රායෝගික කරණයට එනවාම තමයි. ඒකට අතර කරන්න බෑ. ආධ්‍යාත්මිකව හිත හිතා ඉන්න දෙයක් ටික කාලයක් ටික දවසක් හෝ ටික වසරක් හරි ගියාම එළියට එනවා. ඒකයි කියන්නේ අර සිහින සැබෑ වෙනවා කියන්නේ ඔන්න ඕකට. එහෙමනම් මේ වර්තමානයේදී අන්න එදා මිනිස්සු දැකපු ඒ හීනේ අද ඔන්න වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා. අද ළමයි කරන අපේ ලංකාවේ ළමයි දැනට කම්පියුටරෙන් ඉඳගෙන ඔය ගහ ගහ ඉන්න පුංචි ළමයා තවුරුදු 10කින් 15කින් ලොකු කෙනෙක් බවට පත් වුණා. ඒ කියන්නේ 2029 30 වගේ වෙනකොටත් අර ආධ්‍යාත්මිකව පොඩි කාලේ වෙඩි තියාගෙන ගියපු බෝම්බ ගහගෙන ගියපු දර්ශනේ ලයිව් බලන්න නැත්තම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා. හිතුනාම මේ රටේ ඔන්න 2029 වගේ වෙනකොට 30 වගේ වෙනකොට
පටංගනී ලයිව් බලන්න ওই විදියටම එකක්. එතකොට අවුරුදු 100ක් ගොඩ නගන දේ දවස් 7කින් බිම දා ගන්න පුළුවන්කම තියෙනවා. මේකයි පින්නතුනේ දහමෙන් තොර දියුණුව. දහමෙන් තොර දියුණුව. දහමෙන් තොර දියුණුව ආධ්‍යාත්මික අවබෝධයකින් තොර දියුණුව විනාශය රටකට සමාජයකට ගමකට පුජ්‍යලයකට මහා විනාශයක් ඇති කරනවා පින්නවත්නි. එනිසා බොහෝම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන මුළු මහත් ලෝකේම ධර්මානුකූල භාවයක් තියෙන්න ඕන. තමන්ගේ ආවේග වල එළඹ ගන්නේ නැතුව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕන. ආවේගය ආවහම ඕනම කෙනෙකුට ආවේගයක් හදා ගන්න පුළුවන් පින්නතුනේ මරණය ඉක්මවා යන. ඒක හපංකමක් නෙමෙයි. අකුසලයේ මරණේ ඉක්මවා යන විදියට අන්තගාමී කියන්නේ අන්න ඒකට. අන්තගාමී විදියට හදාගන්න එක එච්චර අපහසු නෑ. ඒක තිරිසන් සතුන්ගේ පවා තියෙන දෙයක්. අන්තගාමී ලෝභ ද්වේෂ මෝහයන් අපි දන්නවා පින්නතුනේ මිනිස්යාව අපාය කරා ගෙන යන මාධ්‍යයක් කියලා, මාර්ගයක් කියලා. අන්තගාමී වෙන්නේ සිහිය මද වුණාම, නුවණ මද වුණාම, පුණ්‍ය ශක්ති මද වුණාම තමයි පින්සෙන්නතුනේ සිද්ධ වෙන්නේ. මේ පෘථුවි තලයේ කියන එක පින්නතුනේ වාසය කිරීම පවා බොහොම අන්තරාකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් ඇස්ටිකාවේ 1300ක් විතර තියෙනවලු. ඒකෙත් මොකද්ද ලෝකෙම විනාශ කරන අවියක්කේම රුසියාවේ ඩෙත් හෑන්ඩ් මොකක්ද එකක් කියලා තියාගෙන ඉන්නවලු. ඒක ක්‍රියාත්මක වුණොත් ඒ එකම බෝම්බේ මුළු පෘථුවි තලයේම විනාශ කරලා දාන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ ජීවියක් නැති වෙන මට්ටමට මුළු පෘථුවියම විනාශ කරන්න පුළුවන් ඒ න්‍යාෂ්ටික ආවිය. දැන් ඇයි මේව මතක් කරේ? මේව මතක් කරේ පින්නතුන් ළඟ තියෙන පුහු සිතුවිලි, පොඩි කෙලෙස් සියල්ල දුරු වීම වෙනස. අපි ධනමානය හදාගෙන තියෙන්නේ, බලමානය හදාගෙන තියෙන්නේ, යාන වාහන වල ලොකුකම් හදාගෙන තියෙන්නේ, අනුන්ගේ යාන වාහන වලට ඉරිසියාකම් හිතෙන දේවල් හරියට පොඩි ළමයින්ගේ දේවල් වගේ කියලා හිතෙනව නේද? වෙන රටවල් වල ගහන එක බෝම්බයක් තරම් වටින්නේ නැහැ තමන්ගේ මුළු දේපළම. එක යුද ටැංගියක් තරම් වටින්නේ නැහැ තමන්ගේ මුළු දේපළම පින්නතුනේ. ඒ තරම් අල්ප දේවල් ඔබට තියෙන්නේ. ඒ තරම් පුංචි දේවල් තියෙන්නේ. එක පතුරන් වලක් තරම්වත් වටින්නේ නැහැ ඔබේ තියෙන විවාහනේ. තමන්ගේ වාහනේ ඔය මල්ටි බැරල් එක පතුරමක් වගේ වෙන්න පුළුවන්. එක රොකට් එකක් තරම් නම් වටින්නේ නැහැ. රොකට් බෝම්බයක් තරම්. ඒ තරම් ඒ විශාල මිලයි. ඉතින් පින්නතුනේ එහෙවු ලෝකයක්. එහෙනම් මේ පුහු සිතුවිලි වල නේද මහා බලයක් අගයක් හදාගෙන මේ සිත සැරිසරන්නේ කියලා. ඒ සිතට නිନ୍ଦා වේවා. ඒ සිත පරාද වේවා කියලා කල්පනා කරන්න ඕන පිළිතුරු. මේකේ නිස්සාර බව, අගයක් නැති බව දැනගත් කල්හි පින්නතුනේ මේ හිත සංසුන් වෙනවා, සංවර වෙනවා. ලොකු අගයක් දීලා ලොකු වටිනාකමක් දීපු නිසා තමයි මේ සිත අසංවර වෙලා තියෙන්නේ. ලොකු බලයක් දීලා තියෙන නිසා තමයි සිත අසංවර වෙලා තියෙන්නේ.
මම කියන කෙනාට ලොකු වගයක් දුන්නාම මමත්වයේ වෙනුවෙන් මිනිස්සු පුදුම විදියට වැඩ කරනවා. බාහිර වස්තු සම්පත් වලට විශාල අගයක් දුන්නාම ඒවා වෙනුවෙන් අනන්ත මිනිස්සු වැඩ කරනවා. මනසේ නිස්සාර භාවයේ තේරුම් කරගත්තාම පින්නතුනේ අපිට සියල්ල අත්හරින්න හරිම ලේසි. සියල්ල අත්හරිනවා කියලා කියන්න පින්නතුනේ සියල්ලට දෙන අගයන් අත්හරිනවා කියන එක කිසිම දෙයක අගයක් නැහැ. අගයක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ පින්නතුනේ කිසිම දෙයක් වෙනුවෙන් එයාට සටන් කරන්න ඕනේ නැහැ කියන එක නේද? අගයක් තියෙන නිසා නොවේද සටනක් තියෙන්නේ? අගයක් ඇති තැන තමයි සටනක් තියෙන්නේ. අගයක් නැති තැන සටනක් කරයිද? දැන් ඔබ කොහුලනු කෑල්ලකට සටන් කරනවද? ඇයි සටන් කරන්නේ නැත්තේ? අගයක් නැති බව දැනගත්තහම මේ හිත නිශ්චලයි, නිහඬයි. අගයක් නැති දෙයකට පින්නතුනේ මේ හිත බැඳෙන්නේ නැහැ. අගයක් නැති දෙයකට මේ හිත බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, තදින් අල්ලගන්නේ නැහැ, උපාදානය වෙන්නේ නැහැ, නන්දි රාගය ඇති කරෙන්නේ නැහැ, තණ්හා මාන දිට්ඨි ඇති වෙන්නේ නැහැ පින්නතුනේ අගයක් නැති දෙයකට. අගයක් තියෙන දෙයකටමයි බැඳෙන්නේ, තණ්හාව ඇති වෙන්නේ. මොනම දෙයකවත් අගයක් නැහැ. නමුත් පරිහරණයෙන් වළකින්න බෑනේ. පැවැත්මක් තියෙන්න ඕන. ආහාර පාන සිව්පසය ජීවිතයේ පැවැත්මක් තියෙන සත්ත්ව ස්වභාවයේ. නමුත් ඒක අගයක් දීල කෙනා පවත්වන කෙනාත් අගයක් නොදී පවත්වන කෙනාත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක ඉතින් එකපාරට මිනිස්සුෙකුට බලන්නත් බෑ. පවුන් 10ක මාලයක් දාගෙන ඉන්නවා පුජ්‍යලයෝ දෙන්නේ. එක්කෙනෙක් ඒක අගයක් ඇතිව දාගෙන ඉන්නවා, තව එක්කෙනෙක් ඒක අගයක් නැතුව දාගෙන ඉන්නවා. පොඩි චරිත ස්වභාවයකින් අපිට තේරුම් ගන්න ඕන නම් පුළුවන් මේක ඇඟට අරගෙන ඉන්නවද නැද්ද කියලා. උත් එක පාරටම හිතාගන්න බෑ කවුද මේ දෙන්නගෙන් මේක අගයක් ඇතුව දාගෙන ඉන්න කෙනා සහ නැතුව දාගෙන ඉන්න කෙනා කියලා හොයන්න බෑ. ඒක තියෙන්නේ තමන්ගේ චේතනාවේ.
චේතනාවේ කවුරුවත් දාගෙන යන ඔරලෝසුව දිහා බලලා කියන්න බෑ යාගේ ඔරලෝසුවද යාගේ අයියගේ ඔරලෝසුවද යාගේ මල්ලිගේ ඔරලෝසුවද එයා හොරෙන් ගත්ත ඔරලෝසුවද යාගේම ඇත්තට ගත්ත සල්ලි වලින් ගත්ත ඔරලෝසුවද කියලා අපිට කියන්න පුළුවන්ද පාරේ යන මිනිස්සේ බැඳගෙන යන ඔරලෝසුව දිහා බලලා මෑ නේද ආ ඒ වගේ තමයි කෙනෙක්ගේ ඒකට තියෙන බැඳීම මොන වගේද කියලා තීරණය වෙන්නේ එයා ඒකට දක්වන චේතනාවිත භාවය අනුව මේක අයියගේ ඔරලෝසුව නම් මේක මල්ලිගේ ඔරලෝසුව නම් අයියාට දෙන්න වෙනවා ඒක මේක යාළුවෙක්ගේ ඔරලෝසුව නම් ඒක මෙයා පැලඳගෙන ගිහිල්ලා ආයි දෙන්න වෙනවා එයා ඒක හොරෙන් කාගෙන් හරි ගත්ත ඔරලෝසුවක් නම් හොර චේතනාවෙන් බයෙන් ඒක පැලඳගෙන යන්න වෙනවා එයාම සල්ලි දීලා ගත්ත එකක් නම් ඒක යාම සන්තකේ තියාගෙන යාටම ආසාවෙන් ඒක බල බලා තියාගෙන ඉන්න පුළුවන් වටිනා කියන ඔරලෝසුවක් එන්න පුළුවන් මොකද ඔරලෝසු කියන දේ ගත්තාම අපි දන්නවා රුපියල් 100න් 200න් පටන් ගත්තාම ලක්ෂ 4500න් ඉවර වෙන තරමට ඔරලෝසු තියෙනවනේ ඉතින් මිනිස්සු බොහොම ඔරලෝසුව බොහොම අගේ ඇතුව පළඳන දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ පිරිමි උදවිය විශේෂයෙන් කැමානිත් උදවියත් එහෙම තමයි ඉතින් වං ඔරලෝසු උදාහරණයට ගත්තේ ඔන්න ඕකයි පෙන්නුවතන දැන් බලන්න අගය තියෙන තැන තමයි චේතනාන්විත භාවයේ තියෙන්නේ මෙන්න මේ චේතනාන්විත භාවයන් සුනු විසුනු කරලා දානවා සබ්බේ සංඛාරා අනිච්චා කියන බුදු වදනේ මොනවද පින්නතුනි අගය මේ අගයන් තියෙන්නේ ලාබාල කාලේ ලාබාල කාලේ පොඩි එවුන් හැටියට අපි පොඩි වැලිගොඩටත් අගයක් දීලා තියෙනවා වැලිගොඩවල වලට මේ වැලිගොඩ මගේ කියලා අල්ලගෙන ආයි වෙන කෙනෙකුට එන්න දෙන්නේ නැහැ ඒ වැලිගොඩ මගේ කොම් පිටු තලන කාලේ එහෙම දෙනවා අගයන් කොස්කොල වලට අගයක් ලබා දීලා අපි ගනුදෙනු කළා එහෙම ගනුදෙනු කරනකොට කොස්කොල හරියට මාරු කරලා දෙන්න ඕන මේවා රුපියල් 1කොල මේවා 5කොල මේවා 100කොල මේවා 200 1000කොල කියලා අපි වෙන් කර ගන්නවා ඉතින් අපි කොලේ ලොකුවට හැඩියට තමයි මේ කොලේ වටිනාකම හදාගන්නේ ඒ ගානට හරියට මාරු සල්ලි දෙන්න ඕන කඩේ මුදලාරි ඒ කාලේ ඒක හරියට බේර ගන්නවා කොස්කොලේ ඉතින් මේක දැන් කඩදාසි කොලේ මහා බැංකුවේ කොලේ මහා සම්මත කොලේ මහා සම්මත රජුරු සම්මත තමයි සම්මුතිය පරම අර්ථය පරම අර්ථයේ ශූන්‍යයි එනතුනි පරමාර්ථයේ කෙලවර ශූන්‍යයි පරමාර්ථ කියන්නේ ඒකයි පරමාර්ථ වශයෙන් ගත් කල්හි හැම දෙයක්ම ශූන්‍යයි ජීවිතේ සත්පුරුෂයෙක් නිර්මාණය කරන හොඳ ආදර්ශයක් දීපු කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ වැඩ කාලේ වැඩ හිටිය උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ තමයි පුදුම ආදර්ශයක් ලබා දීලා තියෙන්නේ ලෝකෙට. බලෙන් ගන්න දේවල් බලෙන් ඉල්ල ගන්න දේවල් වැඩක් නෑ මට. ඉල්ලල ගන්න තනතුරකුත් වැඩක් නෑ මට. ලැබෙන්න තියෙනවා නම් ලැබේවි. බුදුහාමුදුරන්ගේ උපස්ථායක තනතුර එහෙම නැත්නම් ඒක උපස්ථායක තනතුර කියලා කිව්වම අපි හිතන්නේ මේ පඩිකන් සෝදනයක ඒව මේව කියලා නෑ ඒක ඒ උපස්ථායක තනතුර කියලා කියන අදහස් කරන්නේ ලේකම් තනතුර වගේ තනතුරක් ඒකයි එකෙන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු කාර්යභාරයන්වල තමන්ගේ ඇසිස්ටන්ට් හැටියට වැඩ කරන්නේ
හැබැයි මේකට තරඟ කරන්නේ නැහැ මේක ඉල්ලල ගන්නෑ බලෙන් ගා අරගෙන වැඩක් නැහැ ඉල්ලල අරගෙන වැඩකුත් නැහැ කියලා උන්වහන්සේ කල්පනා කරලා නිහඬව සිටිද්දි බුදුරජාණන් වහන්සේම යෝජනා කරලා ලබා දුන්නාම තමනුත් වර ගණනාවක් ඉල්ලලා ඒවට අනුව බුදුරජාණන් වහන්සේට කරගෙන කටයුතු කළා හරි විශිෂ්ට ආදර්ශයක් තියෙනවා පින්වත්නි බුද්ධ ශාසනයේ හරි විශිෂ්ට ආදර්ශයක් තියෙනවා අන්න එවැනි කරුණු වලින් තමයි මිනිසෙකේ විශිෂ්ටතාවය ජේෂ්ඨතාවය පෙන්눔 කරන්නේ ගොඩාක් අපේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ජීවිතේ හදාගන්නේ නැත්තේ අපි මොකටද ජීවිතේ හදාගන්නේ හාමුදුරුවරු හරමයි මෙහෙමයි කියලා ඉන්නවා සමහර පොඩි හාමුදුරුවරු ජීවිතේ හදාගන්නේ නැත්තේ ලොකු හාමුදුරුවෝ හරමයි කියලා ඉන්නවා අපිට කවුරුත් හරම වුණත් කමන්නෑ මෙහෙම වුණත් කමන්නෑ කොහොම වුණත් කමන්නෑ අත්ත දීපා විහරත තමන්ට තමන් ආලෝකයක් වෙන්න මම හිතන්නේ හේමයි පින්නතුනේ ඒකයි මම ඔබට ආදර්ශයට ගන්න කියන්නේ මම මට දායකයා කොහොමද අනිත් හාමුදුරුවරු කොහොමද අනිත් රටවල් වල මිනිස්සු කොහොමද නෙමෙයි මට වැදගත් වෙන්නේ මම කොහොමද කියන එක විතරයි ඒ නිසා තමාට තමා ආලෝකයක් වෙන්න තමාට තමා පිහිටක් වෙන්න තමන්ගේ හිත තමන් හදාගන්න අරහාමුදුරු රඟපෑවත් කමන්නේ අරහාමුදුරු තොල් නැටුවත් කමන්නේ අරහාමුදුරු දේවාල දැම්මත් කමන්නේ අරහාමුදුරු බෝධි පූජා කරයි අරකයි මේකයි සම්මුතියේ පරමාර්ථයේ ප්‍රශ්න වැඩක් නැහැ තමන්ගේ හිත හදන වැඩපිළිවෙලේ තමන් නිරන්තරයෙන්ම ඉන්න මොකද හේතුව තමාට තමාමයි පිහිට තමාට තමාමයි ආරක්ෂාව ආවේ තනියෙන් යන්නේ තනියෙන් මේ සීන ලෝකේ මගුල් සක්වලේ නටමින් ගයමින් වයමින් කමින් බොමින් ඉන්නවා අවුරුදු 100කට උපරි මේකට යටත්ව ඒ යටත් භාවයේ තුලත් රෝග බියෙන් ව්‍යාධි බියෙන් විපත්ති බියෙන් හැමදිස්සෙම වෙලි වෙලි සත්වයා ජීවත් වෙන්නේ මේ සියලු සංස්කාරකයන්ගේ සම්පූර්ණ අනිත්‍යභාවය ඔබ වටහාගෙන සිටියොත් එතන මමත්වය පින්නතුනේ බොහෝම සුළු වෙලාවයි පවතින්නේ ඉගිල යනවා බාහිර වේවා ආධ්‍යාත්මික වේවා සම්පූර්ණ අනිත්‍යතාවයේ පිහිටවාගෙන මනස සිටියොත් තප්පර කීපයයි පවතින පින්තුනි මෙතනින් මමත්වේ රැඳෙන්නේ යනවා හරියට පින්තුනේ මමත්වයට ජීවත් වෙන්න බැරි වෙනවා වතුර නැති විලක මාළුවෙකුට රැඳෙන්න බෑ වගේ අනිත්‍යතාවයේ පිහිටපු හිත වතුර නැති විලක් වගේ වෙනවා මමත්වයට රැඳෙන්න බැරි වෙනවා මමත්වේ මිය යනවා නිත්‍යතාවයේ හිටියොත් වෙන තුනේ ඒක තමයි සාගරේ වගේ කෙලෙස් සාගරය ඒ සාගරේ හොඳට මමත්වයට ජීවත් වෙන්න පුළුවන් ඔය මමත්වේ ඉහළ දාගන්න මිනිස්සු නම තියන්න නම ගහන්න නම ඉතිහාසයට එකතු කරන්න නම තමන්ගේ රටේ උඩින්ම තියන්න මිනිස්සු උත්සාහ කරනවා අවසානේ පින්නතුනේ හිට්ලර්ගේ වගේ තමන්ගේ ගෙදර ඉස්සරහවත්
නමක් ගහන්න නැති මට්ටමට පත් වෙනවා. මේ මිනිස්සු උත්සාහ කරේ මොකටද? තමන්ගේ නම ඉහළින්ම තියන්න. නමුත් ලෝකේ මහා ප්‍රචණ්ඩ වැඩ කරපු මිනිස්සුන්ගේ නමක්වත් තියන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙච්ච තැනවත් මේ අහවල් කෙනා ජීවත් වෙච්ච තැන කියලා නමක් සඳහන් කරන්නවත් නැහැ. මොකද ඒ තරම් කුරිරු මිනිස්සෙක් වෙන නිසා. ඉතින් කොහේද අපි නමක් තියන්න පුළුවන්? ඔබට අපට නමක් තියෙයිද? තුන් මාසේ දානේ දෙනකොටත් නම තියෙද? නැත්නම් අවුරුද්ද එහෙම යනකොටත් හාමුදුරු ඇහුවාම නම මොකද්ද කියලා මලට මේ ඔයගොල්ලන්ගේ ආච්චි අම්මගේ පුතේ නම ආගෙන ඉන්නේ. මේ නම මතක නැහැ. නම ලියලා තිබ්බ කොහේ හරි උපෙන්න දහතිකේ බලන්න එන නම හොයාගෙන. හිතට කියන්න ඕන නුඹ ඔච්චර ඉපිලෙන්න එපා. සංසුන්වයන් සංවරවයන් ලෝකයේ අනිත්‍යයි, ලෝකයේ අනිත්‍යයි. ඉපිලෙන්න එපා, පිබිදෙන්න එපා ඔච්චර. ලෝකයේ අනිත්‍යයි, ලෝකයේ අනිත්‍යයි. එහෙම කියන්න. ඒ වචන කියන්න බලන්න ටික වෙලාවක් සංසුන්ව. ඉපිලෙන්න එපා, පිබිදෙන්න එපා. ලෝකයේ අනිත්‍යයි, ලෝකයේ අනිත්‍යයි. ඛතමෝච භික්කවේ සම්මාදිට්ඨි යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි. ඔබ දුක කියන්නේ මොකද්ද කියලා හොඳට මේ බණ ධර්ම වලින් අඳුරගෙන තියෙනවා. දුක හැදෙන්නේ කොහොමද කියලා හොඳට බණ ධර්ම තුලින් අවබෝධය ඇති කරගෙන තියෙනවා නම් දුක්ඛ නිරෝධයට පිළිපන්නෝ අවශ්‍ය කරන දේ කුමක්ද කියලා, නිරෝධය කියන්නේ කුමක්ද කියලා ඔබ හොඳට තේරුම් අරගෙන තියෙනවා නම් එහෙට ගමන් කළ යුතු මාර්ගය මෙන්න මේකයි කියලා හරියට තේරුම් අරගෙන තියෙනවා නම් අයම් උච්චති භික්කවේ සම්මාදිට්ඨි. මං අන්න එකට කියන සම්මාදිට්ඨිය කියලා. ඔබට දැන් මෙහි බොහෝ කාලයක් ධර්මය ශ්‍රවණය කරනවා. පින්නතුන් අඳුරගෙන තියෙන්න ඕන ඇත්තටම ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ කොතනද, ගැටලු ඇති වෙන්නේ කොතනද, දුක හටගන්නේ කොතනද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕන. දුක කියන්නේ මොකද්ද? ඊළඟට ඒ දුකේ සැකස්ම මොකද්ද? දුක් සැකසෙන්න හේතුව මමත්වය. ඒක හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. දුකේ නිරෝධය මොකද්ද? මමත්වයේ දුරුවීම. නිරෝධගාමී ප්‍රතිපදාව මොකද්ද? මමත්වය දුරු කරන මාර්ගය. උපාදානස්කන්ධ නිරෝධය.
යථාභූතම් පජානාති. මේ භූත කියලා කියන්නේ වෙනතුනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් නිසා ධර්මතාවලට කියන වචනයක් තමයි භූත. සතර මහා භූත කියලාත් භාවිත කරන්නේ තේ සකස් වෙන ධර්මතා. ආපෝ තේජෝ ආයෝ පඨවි කියන්නේ සතර මහා භූත. භූත කියන්නේ ඒක නිසා එහෙම නැද්ද භූතයොන්ට පිසාචයොන්ට කියන වචනයක් නෙමෙයි භූත. යථා භූතම් පජානාති. මිනිස්සු සමහර වෙලාවට කියන්නේ අද්භූත චෝදනා කියලා. කියන්නේ හේතු නැති, කරුණු නැති. භූත අද්භූත. හේතු ඇති, හේතු නැති. අද්භූත ධර්මතා. හිතා ගන්න බැරි, එහෙම නැත්නම් අදහ ගන්න බැරි, එහෙම නැත්නම් හේතු නැති අද්භූතයි. කාරණා නැහැ. සම්මාදිට්ඨියේ පින්නතුන් ඉන්නවද කියලා හිතා ගන්න පුළුවන් ගමම්මග ඍජුව Tamanට පැහැදිලි නම්. ගමම්මග පිළිබඳව තමන්ට පැහැදිලි වීමක් නැත්නම් ඔබ තාම සම්මාදිට්ඨියවත් නැහැ. සම්මාදිට්ඨිය නැත්නම් එහෙ දුවනෝ, මෙහෙ දුවනෝ, හරේ දුවනෝ, හැමතැනම දුවනෝ සම්මාදිට්ඨිය නැති නිසා. මගේ යම් දවසක ධර්මය පිළිබඳව සැක නැති වුණා නම් එදා ඉඳලා ආයි සැක හටගෙන නැහැ. මම විතර මේ නිවන් මඟ හොයාගෙන දුවපු කෙනෙක් වෙන කවුරුවක්වත් නැහැ. යම්කිසි දවසක සම්මාදිට්ඨික දර්ශනයෙන් ආරම්භ වුණු ජීවිතයේ ධර්මයේ අපදිය සිද්ධ වුණාද එදා ඉඳලා දිවිල්ල නතර වුණා ඉබේම. ඇයි හේතුව? ඒ පරිපූර්ණ අවබෝධයක් වන බැවි. එහෙනම් ඔබෙත් එහෙම වෙයි. මම නම් කියන්නේ මෙතනින්ම බණ අහන්න කියලා. ඔබට ෘචි පරිදි තැනක් තියෙනවා නම්, ඍෂි පරිදි තැනක් තියෙනවා නම් ඕන තැනකට යන්න. ගිහිල්ලා අහන්න, ඕන කෙනෙක්ගෙන් අහන්න, ඕන ධර්මතාවයක් අහන්න. මගේ නිදහස තියෙනවා. අපේ සමහර ස්වාමීන් වහන්සේලාගේ, සමහර පූජකයන්ගේ ආගම්වල තියෙන ක්‍රමය නම් බොහොම බන්ධනීය ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ කියන්නේ අපේව විතරයි බලන්න ඕන, මේ පොත් විතරයි බලන්න ඕන, මේ ආගම විතරයි අදහන්න ඕන, එහෙම නෙමෙයි. මට ඕනම තැනක ඕනම විදියට ඉන්න පුළුවන්. දේවාලයට ගිහිල්ලා ඉන්නත් පුළුවන්. ඕනම ආරණ්‍යයක, ඕනම භාවනා ප්‍රතිපදාවක, ඕනම ආගම පුජ්‍යලයක එක්ක ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව? මට ඒ හැම දෙයක් එක්කම අනුගත වීමේ හැකියාව තියෙනවා. ඒ මිනිස්සුන්ට අපිත් එක්ක අනුගත කරන්න බැරි වුණාට අපිට පුළුවන් ඒ ඕනම කෙනෙක් එක්ක අනුගත වෙන්න. සත්‍ය පුජ්‍යලයක් නැති තැන එයාට අනුගත වීමේ හැකියාව වැඩි. ඒ ගොරෝසු බව නැති නිසා. අනුගත වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන මේ මහා උත්තම චරිතය සමහර උදවිය දැක්කේ මෝඩ චරිතයක් හැටියට. ඇයි?
මේ මහා ජේෂ්ඨභාවයක මහා අභිමානයක මහා ලුකුකමක ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් මේ යාචකෙක් වගේ පාරේ ඇවිදගෙන යනවා මහා පල්මෝඩේ කියලා සමහර අය කියනවා සමහර අය හිතුවා කීර්ති ප්‍රශංසා එන්නේ යම් කිසි සොසයිටි එකක් හදන්න පරම්පරාවක් හදන්න තනතුරක් හදාගන්න මෙයා මහන්සි වෙනවා කියලා මේ සමහර මිනිස්සුන්ට හිතෙච්ච විදිය एक एक मिनिस्सु एक एक विधियट देख बुधुहामुदुरु हरि विधियट देख मनुष्यो तिटिया අතහැරීම ලොකු කරගත්ත උදවිය අතහැරීමෙන් ජේෂ්ඨත්වයට පත් වෙලා ඒ පිළිබඳව ආඩම්බරයෙන් ජීවත් වෙනවා. අල්ල ගැනීම ලොකු කරගත්ත මිනිස්සු ගොඩාක් දේවල් අල්ලගෙන ඒ පිළිබඳව ජේෂ්ඨත්වයෙන් ලොකු කමෙන් ආඩම්බරයෙන් ජීවත් වෙනවා. අල්ලගත්තේ අල්ලගන්න එක හොඳයි කියලා කල්පනා කරපු අය හැමෝම වෙනතුනි මම දකින්නේ මානසික රෝගයක් සංසිඳවන එක තමයි ජීවිතේ හැම මිනිස්සෙම කරන්නේ බලය නැති නිසා අන්ත අසරණ වෙච්ච අයට බලය ලබන්න ඕන කියලා හැඟීමක් ඇති වෙනවා එයා බලය ලබා ගන්න තුරු එතෙන්ට वेर महांस धने तो पीड़ा विंदगेना धनवत्ंडो नीर महांस दर्शन ज्ञान कर कुले नदी आए कुले हदागन धने नती आए धने हदागन बले नती आए बले हदागन महांसी भी मक्तम जीवित सभ्ये पृथज्जना उम्मत्तका කියන වචනයට අනුකූලව අනුගතව බැලි කල්හි සියලු සත්වයන්ම යම් කිසි උමතු භාවයකින් පෙළෙනවා ජීවිතේ මොකද්ද සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා ඒ වුණාට කිසිම සත්වයකට පූර්ණත්වය දකින්න බෑ හැමදාම නිද්‍රාවටපත් වෙනවා නිදිමත අවසන් නැහැ හැමදාම ආහාර බුදිනවා බඩිකින් අවසන් නැහැ හැමදාම පිපාසයට වතුර බොනවා පිපාසය අවසන් නැහැ හැමදාම හිතේ තුවාලවලට පිළියම් සපේනවා හිතේ තුවාලවල අවසානයක් නැහැ
දැන් මොකද කරන්න තියෙන්නේ මේකට තමයි පිළිතුරේ සබ්බේ සංඛාරං අනිච්ච අනිත්‍ය නම් මහණනි අතහරින්න දුක නම් අතහරින්න අනාත්ම නම් අතහරින්න ඊට පස්සේ ඔබට සැනසීම නොමිලේම ලැබේවි සැනසීම මුදලට හෝ අගයකට ලැබෙන දෙයක් නොවේ සැනසීම නොමිලේම ලැබෙන දෙයක් මේ ලෝකේ නොමිලේම ලැබෙන දේ නිර්වාණය සැනසීම මම කරේ වීරිය අත්හරින එකයි පින්නතුරි නිවන ලබා ගන්න ඉතින් මේක තේරුම් ගන්න සෑහෙන්න පෘතුල ඥානයක් තියෙන්න ඕන කම්මැලියෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මහා වීරයක් තියෙන කෙනෙකුට තමයි ඕක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ මහා වීරයක් තියෙන කෙනෙක් තේරුම් ගන්නවා මොකක්ද වීරිය අත්හැරීමෙන් තමයි නිවන ලබා ගන්නෙ මට වීරිය බාධකයක් වෙලා තිබුණා ආශ්‍රවයක් බවට පත් වෙලා තිබුණා වීරිය කරන වැඩි සත්‍ය අවබෝධයට මම එක අතකින් සන්තෝෂ වෙනවා මම මේ ලෝකේ තියෙන වෙන ආශ්‍රවයකට රැඳිලා නැතුව වීරියට විතරක් වීරිය නීවරණ ධර්මයක් බවට පත් වෙලා නිවන ආවරණය කරලා තිබුණා වීරිය දුරු කළා ශ්‍රද්ධාවත් දුරු වුණා වීරියත් දුරු වුණා ප්‍රඥාවත් දුරු වුණා ආගමත් දුරු වුණා ජාතියත් දුරු වුණා වර්ගයත් දුරු වුණා කුලය ගෝත්‍රය මමත්වය ඉන්ද්‍රියන් පංච උපාදානස්කන්ධය අතීතය අනාගතය වර්තමානය රාත්‍රිය දහවල සියල්ල දුරු වුණා ආර්යසාරු මාර්ගය ගත්තත් ඒකත් එහෙමයි වෙන්නේ පින්නතුනේ සම්මා දිට්ඨි කියලා කියන්නේ දිට්ඨි නැති වෙනවා කියන එකට දෘෂ්ටි නැති වුණා කිසිම දෘෂ්ටියක් නැහැ සම්මා දිට්ඨිත් නැහැ මිත්‍යා දෘෂ්ටිත් නැහැ මුකුත් නැහැ කියන එකයි ඒක අදහස් වෙන්නේ දිට්ඨි නැහැ ඒ නිසා තමයි සම්මා දිට්ඨි සංකල්ප ඔක්කොම නැති වෙලා ගියා ඒ නිසා සම්මා සංකප්ප වුණා වචන සියල්ල අහෝසි වෙලා ගියා වචන පට්ටපල් බොරු වචන තියෙන හිඟන්නන්ට ඒකේ අදහස් වෙන්නේ දුප්පත් මිනිස්සු කියන එකට දුප්පත් මිනිස්සු විතරයි වචන වලින් මේ ලොකු රඟපෑම් කරන්න ඔය මහාචාර්ය පට්ටම් වල ලොකු රංගන තියෙන්නේ මේ වචන වල වචන බොරු සම්මා වාචා වුණා වචන අතෑරිය ඔක්කොම කම්මන්ත එක එක ක්‍රියාමාර්ගවල සිටියා එක එක ක්‍රියාවන්වල සිටියා එක එක කර්මවල හිටියා සියලු කර්ම අතහැරලා දැම්මා සම්මා කම්මන්ත වුණා
එක එක ජීවන රටාවල් වල දිවි පැවැත්ම වල වෘත වල හිටියා ඒ ඔක්කොම නැති කරා නැති වුණා සම්මා ආජීව වුණා එක එක උත්සාහයන් වල එක එක ප්‍රයත්නයන් වල එක එක වීරයන් වල රැඳිලා සිටියා ඒව නැති වුණා සම්මා වායාම වුණා කිසිම උත්සාහයක් නැහැ ඒකයි නොවිලේම ලැබෙන නිවන කියලා කියන්නේ උත්සාහයෙන් තොරව ලැබෙන නිවන සම්මා වායාම වුණා මම ඒ නැති කරලා දැම්මා උත්සාහය සම්මා සති වුණා එක එක සිහියවල් වල මේ ලෝකේ සිහිය බඳලා තිබ්බා සිහිය කිසිවකට නොබෙදෙන මට්ටමකට සිහිය නැති මට්ටමකට ගත්තා සම්මා සති බවටපත් වුණා දැන් මගේ සිහිය ආවල් දේ බැඳිලා තියෙනවා කියලා මට කියන්න බෑ ඒ නිසා මම කියනවා ඒකට සම්මා සති කියලා මොනම හරි දෙයක බැඳුණා නම් ඒකට කියනවා හුලං වල බැඳුනොත් ආනාපාන සති මහත්යා පිළිබඳව බැඳුනොත් මහත්යා සති දරුවා පිළිබඳව බැඳුනොත් දරුවා සති වාහනේ පිළිබඳව බැඳුනොත් වාහන සති හුස්ම පිළිබඳව බැඳුනොත් ආනාපාන සති තේරුණාද මට මගේ සිහිය කිසි තැනක බැඳිනොත් නැත්තම් මම ඒකට කියන්නේ සම්මා සති මගේ සිහිය සියල්ල බැඳීම් වල නිදහස් වෙලා ගියා සම්මා සමාධි එක එක සමාධීන් වල භාවනාවල් වල බැඳිලා මම බොහෝ කාලයක් සිටියා අවසානයේ සියලු සමාධීන් මං අත්හැරියා මට කිසිම සමාධියක් නැහැ මං අසංවරයි කියන්නත් බෑ සංවරයි කියන්නත් බෑ එකඟයි කියන්නත් බෑ එකඟ නැහැ කියන්නත් බෑ මම කිසිම සමාධියක නැත්තම් මට කියන්න තියෙනවා මම සම්මා සමාධියේ ඉන්නේ මම මොනවා හරි දැහැනක සමාධියක ඉන්නවා නම් මට කියන්න වෙන්නේ මං අහවල් සමාධියේ ඉන්නේ කියලා කියන්න වෙනවා සමාධි භුක්ති විඳින්නේ පුජ්‍යලයා සමාධි වඩන්නේ පුජ්‍යලයා සමාධි රඳවගන්නේ පුජ්‍යලයා නම් පුජ්‍යලත්වයක් නොමැති තැන සමාධියක් නැත ඒ නිසා සම්මා සමාධි බවට පත් වුණා ඔබ මාව හඳුනා ගන්න ආදර්ශයට ගන්න ඒ தත්වයට පැමිණෙන්න ඒතං සන්තං එතන හරීම සාන්තයි ඒතං ප්‍රණීතං ඒක හරීම ප්‍රණීතයි යදිදන් සබ්බ සංඛාර සමතෝ මං කලින් ඔක්කොම කියාගෙන ආවනේ සංස්කාර ගොඩ ඒ ඔක්කොමින් ගැලවිච්ච ස්වභාවයනේ මං කියන්නේ අන්න සබ්බ සංඛාර සමතෝ ඒ සියලු දෙයකින්ම මං සමුගත්තා සමතේටපත් වුණා අයින් වුණා නිදහස් වුණා නිරෝධයට නිරෝධ මාර්ගයට පරිපූර්ණ වුණා එනකොට අන්න ප්‍රතිලාභය සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම සුවයක් ඉතින් දුරින් ඉඳන් බලාගෙන මාව විනිශ්චය කරන්න නෙමෙයි මේ ධර්ම කරුණු මතක් කරේ ඔබව විනිශ්චය කරගෙන ඔබටත් මේ තැනට එන්න නිදහස් වෙච්ච පුජ්‍යලයක් නැහැ දැන් පුදුම් පුජ්‍යලයක් හැටියට ඉඳන් කල්පනා කරලා මන් දිහා නිර්ණයක් කරාවේ එහෙනම් මෙයා මෙහෙම කෙනෙක් කියලා මෙහෙම කෙනෙක් කියන්නේ මෙතන පිරිමියෙක් නැහැ මෙතන ගැහැණියක් නැහැ මෙතන රහතෙක් නැහැ මෙතන පුතජ්ජණයෙක් නැහැ මෙතන මාර්ගඵලලාභී කෙනෙක් නැහැ මෙතන බුදු කෙනෙක් නැහැ පින්නතුනේ එනිසා මම හැම කල්හිම කියනවා මම බුදු කෙනෙක් නෙමෙයි මම රහත් කෙනෙක් නෙමෙයි මම මාර්ගඵලලාභී කෙනෙක් නෙමෙයි දිවුරා වරොන්දු වෙනවා මම බුදු කෙනෙකුත් නෙමෙයි රහතුත් නෙමෙයි මාර්ගඵලත් නෙමෙයි පුතජ්ජණත් නෙමෙයි මනුස්සයෙකුත් නෙමෙයි යක්ෂයෙකුත් නෙමෙයි ගාන්ධර්වයෙකුත් නෙමෙයි මොකෙක්වත් නෙමෙයි මම ඒක ඉතාලම දිවුරා පොරොන්දු වෙනවා මට නිකන් සමහර අය පටලවනවා මේ රහතන් වහන්සේ කියලා පටලවනවා මාර්ගඵලලාභීන් කියලා මාව පටලවනවා ඈ එක එක තැන්වල මාව පටලවන්න උත්සාහ කරනවා
රඟපානවා කියලා පටලවනවා මිනිස්සෙක් කියලා පටලවනවා දෙවියෙක් කියලා පටලවනවා පෙරේතෙක් කියලා පටලවනවා ඈ භූතයෙක් කියලා පටලවනවා යකෙක් කියලා පටලවනවා ඒ අපි කෙරෙහි බලන්න පුළුවන් එක එක විදියට නරියා කියලා පටලවන වෙන්න පුළුවන් ඒකෙක්වත් නෙමෙයි මම මම නරියෙකුත් නෙමෙයි කොටියෙකුත් නෙමෙයි ඈ සිංහයෙකුත් නෙමෙයි අපායෙත් නැහැ බ්‍රහ්ම ලෝකෙත් නැහැ දිව්‍ය ලෝකෙත් නැහැ මනුස්ස ලෝකෙත් නැහැ බුදුත් නෙමෙයි පසේ බුදුත් නෙමෙයි මාර්ගඵලත් නෙමෙයි පුතජනත් නෙමෙයි පිළිතුරු මම වෙන්න කැමතිත් නැහැ වෙන්නෙත් නැහැ ඒවයින් නිදහස් වුණා මාර්ගඵල වලින් සියල්ලගෙම නිදහස් වුණා මනුස්ස ගති සියල්ලගෙම නිදහස් වුණා කෙනෙක් කියන වචනේ භාවිතා කරන්න අමාරුයි නිදහස් වුණ කියන තැනින් මම අතර කරන්න කෙනෙක් කියලා කිව්ව ගමන් පුජ්‍යලාරූඩයක් කෙන නිසා මම ඒ කෙනෙක් කියන වචනේ භාවිතා කරන්න නැතුව ඒතර ලොක් කරලා සියල්ලගෙන් නිදහස් වුණ එච්චරයි අනිත් එක හිස් ඒකකේ දැම්මේ නැහැ දාන්නේ තේරුම් ගන්න පින්නතුන්ට එතන ඉඩ තියෙනවා අපි දැන් මන් දිහා නෙමේ බලන්න ඕන ඔබ දිහා බලන්න මාවෙනි කෙනෙක් බවට ඔබට පරිවර්තනය විය හැකිද කියලා මාවෙන්නේ බවට ඔබටත් පත් විය හැකිද කියලා ඔබ බලන්න ඕන ඒක තමයි ඔබට තියෙන විශාල කාර්යභාරය. දැන් මෙතෙක් වෙලා කියවුණු දේවල් වලින් ස්වාමීන් වහන්සේ හැම දෙයකින්ම නිදහස් වුණා කියලා. එහෙනම් ඔබටත් තියෙන්නේ නිදහස් වීගෙන යන්න. දිට්ඨියෙන් නිදහස් වුණා, සංකප්පයෙන් නිදහස් වුණා, වචනයෙන් නිදහස් වුණා, කම්මන්තයෙන් නිදහස් වුණා, ආජීවයෙන් නිදහස් වුණා, වායාමයෙන් නිදහස් වුණා, සතියෙන් නිදහස් වුණා, සමාධියෙන් නිදහස් වුණා, අතීතයෙන් නිදහස් වුණා, අනාගතයෙන් නිදහස් වුණා, වර්තමානයෙන් නිදහස් වුණා. ශ්‍රද්ධාවෙන් නිදහස් වුණා ප්‍රඥාවෙන් නිදහස් වුණා මමත්වයෙන් නිදහස් වුණා දේවගතියෙන් නිදහස් වුණා බ්‍රහ්මගතියෙන් නිදහස් වුණා භූතගතියෙන් නිදහස් වුණා මනුස්සගතියෙන් නිදහස් වුණා ස්ත්‍රීගතියෙන් නිදහස් වුණා මෝඩගතියෙන් නිදහස් වුණා පණ්ඩිතකමෙන් නිදහස් වුණා ශ්‍රී ලාංකික කමෙන් නිදහස් වුණා සිංහල කමෙන් නිදහස් වුණා බෞද්ධ කමෙන් නිදහස් වුණා මුස්ලිම් කමෙන් නිදහස් වුණා කතෝලික කමෙන් නිදහස් වුණා සියල්ලගෙන් නිදහස් වුණා සබ්බ සංඛාර සමතෝ ඕකයි තේරුම එහෙනම් ඒ නිවන සාන්තයි ප්‍රණීතයි සුවදායි හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි සාදු අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ නයනා ඉදවල පින්වත් මෙතිණිය විසින් අරමුණු බවට පත්වන්නේ තම ස්වාමිපුරුෂයාණන්ගේ උපන්දිනයේ හෙට දවසේ දීලා තියෙනවා ඒ මහෝද පලිපාන පින්වත් නැත්තුමා එතුමන් බොහෝම ශාසන ධර්මයට ධර්මයට බොහෝම ලැබි කෙනෙක් ඒ නිසා මෙතුමා උපන්දිනය සිහිපත් කරගෙන අපගෙන ආශිර්වාදේ බලාපොරොත්තු වෙමින් කටයුතු කරනවා එතුමන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සුවපත් භාවේ දීර්ඝායුෂ සද්ධර්ම අවබෝධයත් සැලසේවා සුභ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හෙට දවස වෙනුවෙන් ඒ වගේම අප අතරින් සමුගත් HBM පලිපාන පින්වත් පියාණන්ට හා මැණිකේ පලිපාන පින්වත් මාතාව ඇතුළු නමින් ජන්මාන්තරගත වූ සියලුම ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කර සිටිනවා ඒ වගේම කල්යාණ මිත්‍ර මිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටත් එම පවුලේ සෑම සිළු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා චිරජීවනය ලැබේවා සද්ධර්ම අවබෝධය ලැබේවා කියලා
ප්‍රාර්ථනා කර සිටමින් අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් ඒ කටයුතු කරපු පින්වත් නයනා ඉදවල පින්වත් මෙදිනිය සහ ඒ උපන්දිනයේ සමරන මෞද පලිපාන පින්වත් මහත්මයා ඇතුළු හැම දෙනාටමත් සිලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදේ වේවා සද්ධර්මයේ පිහිට අවබෝධයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙවන් ධර්ම දේශනාවන් සඳහා දායකත්වයේ දැක්වීමට කැමති පින්වතුන් වේද ඒ පින්වතුන්ට විහාරස්ථාන අංකයන් අමතා ඒ දායකත්වයන් ලබා ගන්න හැකියාව තියෙනවා සද්ධර්මයේ වෙනුවෙන් කරනු ලබන මෙහෙවර පින්වතුනි ලෝකයට කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ලෝකේ මහා යුදගිනි ඇති වෙනකොට මහා විනාශ ඇති වෙනකොට ඒ නිසා සද්ධර්මය කියන්නේ පරිපූර්ණ කරන දෙයක් ජීවිතයට අත්‍යවශ්‍ය කරන දෙයක් ජීවිතයට ලොකු ආරක්ෂාවක් සපේන දෙයක් කියලා අපි මතක තියාගන්න ඕන පුජ්‍යලයක් හැටියට සමාජයක් හැටියට රටක් හැටියට ලෝකයක් හැටියට සද්ධර්මය ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෙදා දීම සඳහා කටයුතු කරන්න ඕන ඒවා අපි මාන්න උද්දච්චකම් අවිද්‍යා ඇති කරගන්නවත් බලමාන්‍ය දලමාන්‍ය ඇති කරගන්නවත් ක්‍රීති ප්‍රශංසා ඇති කරගන්නවත් නෙමෙයි බහුජන හිතාය බහුජන සුඛාය කියන නිස්සරණ අධ්‍යාසයෙන් කරනු ලබන මහා මෙහෙවරක් ඒ නිසා අපි හැම දෙනාම එකතු වෙලා ධර්ම මෙහෙවරක යෙදෙනවා නම් ඒ තමයි පිරිතුරු මුළු ලෝකෙටම වස්සන අමා වැසි කියලා අපි කල්පනා කරන්න ඕන ඉතින් මේ ධර්ම සේවාවන් වලට දායකත්වයේ දක්වපු දක්වන හැම දෙනාටමත් අපි නැවත නැවතත් තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂ දහම් මෙහෙවරක් කිරීම සඳහා මේ දම් සභා මණ්ඩපය අප වෙත ඉදි කරලා දුන්නෝ පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ට සාමලී තිසේරා මැතිණියට පවුලේ දුව දරුවන් හැම දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නන් අයුරින් ධර්ම සේවාවන් සඳහා විහාරස්ථාන කටයුතු සංවර්ධනයන් සඳහා අප උපකාර කරපු හැම දෙනාටමත් දාන දායකත්වයන් දක්වන හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරනවා හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ධර්මකාමී අදහස් සඵල සිද්ධ වේවා ධර්ම අවබෝධය අප්‍රමාදීව සැලසේවා ඒට අවශ්‍ය කරන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල නැගේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත් වේවා සෝපත්